ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ අතර හමුවක් මොරොක්කෝවේ මාර්කේජ්හිදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රයට සහ ආර්ථික ස්ථායීකරණ වැඩසටහනට සහය දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ කැපවීම හා සහය ලබා දෙන බවයි ඔහු එහිදී සඳහන් කළේ. මෙම හමුව සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ ට්විටර් පණිවුඩයක්ද නිකුත් කර තිබුණා. ලෝකයේ පිළිගත් භාවිතයන් අනුගමනය කරමින් සිදු කළ ප්‍රතිසංස්කරණ තුළින් ශක්තිමත් කරගත් ජාත්‍යන්තර විශ්වාසය තවදුරටත් තහවුරු කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවේදී ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම පසුගිය නවවනදා මොරොක්කෝවේ මාර්කේජ්හිදී ආරම්භ වූ අතර එය ලබන 15වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මේ අතර දේශීය බැඳුම් කර හිමියන් විසින් ඩොලර් බිලියන 12ක ණය ප්‍රතිසංවිධාන යෝජනාවක් රජයට යවා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ පුද්ගලික ණය හිමියන් විසින් ඩොලර් බිලියන 12ක විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කෙසේද යන්න පිළිබඳ යෝජනාවක් රජයට ඉදිරිපත් කර ඇති බවයි අදාළ මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙන්නේ. මෙම යෝජනාවේ පිටපතක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් පැරිස් සමාජ ලේකම් කාර්යාලයටත් යවා ඇති බවද අදාළ මාධ්‍ය වාර්තාවන්හි සඳහන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.